සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුරුතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත වුහාන් සිට පෙමිණි සිසුන් වියතලාවේ ආරක්ෂිතව චීනෙන් පිටත පළමු කොරෝනා මරණය පිලිපීනේ ගමට ගෙයක් රටට හිටක් රට පුරා කැන්බරාවේ ලැබගිනි දේශීය ප්‍රවෘත්ති චීනයේ වුහාන් සිට මෙරටට රැගෙන ආ සිසුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ ආරක්ෂිතව පසුබනපා දින 14ක් අඛණ්ඩව විධිමත් සෞඛ්‍ය නිරෝධායන ක්‍රියාවලියකට ඔවුන් යොමු කිරීමටයි යුද හමුදා සෞඛ්‍ය අංශ අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරය ලෝකයෙන්ම හුදකලා කෙරුණේ එයින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුළුවීම තහනම් කිරීමත් සමගයි. ඒ අනුව බොහෝ රටවල් තම වැසියන් වුහාන් වලින් ඉවත් කර ගැනීමට උත්සාහ කළා. ජනාධිපතිතුමන්ගේ සහ වත්මන් රජය කෙරෙහි චීනයේ තබා ඇති දැඩි විශ්වාසය හේතුවෙන් මෙරට සිසුන් යලි මව්බිමට රැගෙනීමට අවස්ථාව උදා වුණා. මේ වෙන විට චීනයේ රැඳී සිටි මෙරට සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුර පරිශ්‍රයේ ඉදිකළ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේදී වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව යුද හමුදා සෞඛ්‍යංශ පවසනවා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ දියතලාව යුද හමුදා මූලික රෝහල මේ වෙන විට ඔවුන්ට අවශ්‍ය ආහාර සනීප ආරක්ෂක සහ සන්නිවේදන ආදී සියලු පහසුකම් සපයා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ඉතා යහපත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියාගේ ශරීරයෙන් කොරෝනා වෛරසය ඉවත් වෙති බවද ඊයේ සෞඛ්‍යංශ අවධාරණය කළා. එමෙන්ම වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරනවා. කොරෝනා වෛරසය ආසාදිත වූ බවට සැක සහිත පුද්ගලින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී නොමැති බවද මේ වන විට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. ගමට ගෙයක් රටට හිටක් වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. ගමට ගෙයක් රටට හිටක් වැඩසටහනේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමාරම්භක උත්සවයේ ඊයේ පැවැත්වුණා. ස්ථිර නිවසක් අහිමිව සිටි සුගත් එදිරිසිංහ මහතාගේ පවුල සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 64ක් සඳහා නව නිවාස ඉදිකර දීමට නියමිතයි. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ ප්‍රධාන සංවිධායක අජිත් සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. බද්දේගම මැතිවන්න කොට්ටාසේ බලකල ප්‍රදේශයේද ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ දෙවනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියද ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය රජ සමයේදී නිවාස ඉදිකිරීමට වඩා ප්‍රවර්ධන වැඩසටහන් වලට මූලිකත්වය දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පුතුර් හා පටුරුප්ප ප්‍රදේශවලද ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන ආරම්භ වුණා. ඒ මඩකලපුව දිස්ත්‍රික් සංවිධාන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලෙන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කෙරුණා. ඒ ඇතුල්ගේවත්ත ප්‍රදේශයේ අඩු ආදායම් ලැබී පවුලක් වන කේ ප්‍රේමශීලී මහත්මියගේ නිවස තනා දීම සඳහා මුල්ගල තිබීමෙන් රාජ මාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකෙරෙන පළමු නිවස සඳහා මුල්ගල් තැබීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම සංවිධායිකා කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත අසරණ පවුලක් වෙනුවෙන් දවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කෙරුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොකරැල්ල පිංගල්පොත්ත ඇතුළු එම ප්‍රදේශයේ විහාරස්ථාන කීපයකට ගොස් ආශිර්වාද ලබා ගත්තා. ගොකරැල්ල පිංගල්පොත්ත රජමහා විහාරස්ථානයේ වෙත ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනුතුරුව පූජ්‍ය දුනුකේදිනියේ කුසලධම්ම ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා.
මධ්‍යම සංස්කෘතික අරමුදල විහාරස්ථානයට ලබා දෙන මුදල් නොලැබීම හේතුවෙන් ගැටළු මතුව පවතින බවයි මහා සංඝරත්නය පෙන්වා දුන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පසුගිය රජයේ සමයේ වෙනත් කටයුතු සඳහා යොදා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. විහාරස්ථානය සඳහා අරමුදල් ලබා දීමේ කටයුතු කඩිනමින් යලි ආරම්භ කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා. පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම විපක්ෂය ගොඩනැගීමට ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ සමුළු මාලාව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින්. එක්සත් ජාතික පක්ෂය වරුදු 15 ප්‍රාසයක් ගහගෙන පක්ෂය මේ නායක මොන මේ නායක මොන මොකද පක්ෂද මේ? हवस तुम्हें रेस्ट कुत्याधिकारी मंडली नायक उदय कुत्याधिकारी हत कहीं विपक्ष जनता प्रसाद जनाधिपति दिन दौलन कंडे सामान्य स्वभाव अब महाचंदे महाचंदे चंदे आंदो खंड चंदे विपक्ष खंड सटना पार्लमेंट සියලු මාධ්‍ය වේදීන්ට උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට මුදල් ලබා දීමට රජයේ සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් පිරිසක් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අලුත් නායකකමයක් මාධ්‍ය වේදීන් සඳහා මාර්තු මාසයෙන් පස්සේ හඳුන්වලා දෙනවා. फेब्रुवारी मासे 7 දක්වා අමාත්‍යංශයෙන් අයදුම්පත් කැඳවල තියෙන ඕනම මාධ්‍ය වේදිකුට උපාධියක් ලබා ගන්න මුදල් දෙනවා විශේෂයෙන්ම UDC එක අනුමත කරපු පාඨමාලා සඳහා ඒකේ උපාධිය සඳහා දීමනාව ලක්ෂ 2කුත් ඩිප්ලෝමා සඳහා දීමනාව ලක්ෂයකුත් අපි වෙන් කරලා තියෙනවා ඕනම මාධ්‍ය වේදිකුට කොරෝනා වෛරසයේදී වාර්තාවන පළමු මරණය පිලිපීනියෙන් වාර්තාවනවා එලෙසම යොගොස් ඇත්තේ පිලිපීනියේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරන්නේ. මේ වන විට ලෝපුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයට ගොදුරු වී පිලිපීනයේදී මියගිය පුද්ගලයා චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා. ඔහු 44 හැවිරිදී පිරිමි පුද්ගලයෙක්. එමෙන්ම ඉස්පාඤ්ඤයෙන්ද අද පළමු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 29කින් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 14 දහසකට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. විවාහ වීමට දින නියම කරගෙන සිටි චීන ජාතිකයන්ට එම විවාහයන් తాවකාලිකව අත්හිටුවන ලෙස චීන බලධාරීන් දැනුම් දී තිබෙනවා. රටවල් රසක් කොරෝනා වෛරසය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාව මෑතකදී චීනයේ සංචාරය කළ සියලු විදේශිකයන්ට තම රටට ඇතුළත් වීම තහනම් කර තිබෙනවා. නව සීලන්තයේ රුසියාව, ජපානය, පාකිස්තානය, ඉතාලිය මෙන්ම සිංගප්පූරුවද මේ වන විට සංචාරක සීමා කිරීම සිදු කර තිබවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. චීනයේ හුබේ ප්‍රාන්තයෙන් පැමිණෙන ඇමරිකානු පුරවැසියන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට ඇමරිකා බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් කැලිෆෝනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තිබෙනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය නීති කැඩීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විනය කමිටුව හම්බේ ප්‍රථම වට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. මින් පෙර විනය කමිටුව හමුවේ තම නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දැක්වීම සිදු කළද ඊයේ දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා විනය කමිටුවට පැමිණ තිබෙනවා. ඒ අනුව පළමු වරට විනය කමිටුව හමුවේ දීර්ඝ සාක්ෂි ලබා දීමක් සිදු කළ මන්ත්‍රීවරයාට වැඩිදුර පරීක්ෂණ සඳහා ලබන 14 වෙනිදා විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. විනය පරීක්ෂණයේදී සියලුම පැමිණිලි සාක්ෂි අවසන් කරලා තියෙන්නේ වග උත්තරකාර මන්ත්‍රීතුමාගේ පාර්ශවයෙන් තමයි දැන්ට කටයුතු කිරීමට තිබෙන්නේ. ඔහු දීර්ඝ සාක්ෂියක් ලබා දුන්නා. තව දිනයක් අපි ලබා දුන්න ඔහුට මොකද අද අවසන් කිරීම නොහැකි වෙනින්දා තවත් පරීක්ෂණ පැවැත්වෙන හින්දා ඒ පරීක්ෂණයට එතුමා සහභාගී වුණා. සහභාගී වෙලා මන්ත්‍රීවරයාගේ පැත්තෙන් දක්වන්න තියෙන අදහස් දැක්වුවා. එතුමාගේ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජගතය తాවකාලිකව අත්හිටවල තියෙන මේ පරීක්ෂණය හින්දා පරීක්ෂණය පස්සේ තමයි තීරණයක් ගන්නේ මොකද කරන්න කියන එක.
2019 2020 මහකන්නේදී රජය වී මිලදී ගැනීම වැඩසටහන යටතේ 2 කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමට රජය ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්මට අනුව පළමු වරට තෙතමනේ සහිත වී රජයේ මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. මීට පෙර පළමු කන්නවලදී රජය විසින් මිලදී ගෙන තිබෙන්නේ තෙතමනේ 14%ක් හෝ ඊට වඩා තෙතමනේ අඩු වී පමණයි. මෙවර උපරිම තෙතමනේ 22% දක්වා ප්‍රමිතියෙන් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රුපියල් මිලියන 3830ක බැංකු අරමුදල් මේවන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවරගෙන තිබෙනවා. මේ අතර මහකන්නේ වී මිලදී ගැනීම සම්බන්ධව වී අලෙවි මණ්ඩල නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. අපිට පළවෙනි අයවැයවත් අපි ගෙනල්ලා නැහැ තවම. ෂණික කැබිනට් තීන්දුවක් අරගෙන තමයි රුපියල් 50කට මේ ගොවි ජනතාවගේ වීටික මිලදී ගන්න තීන්දුවට ආවා. අපිට පැහැදිලිවම කියන්න තියෙන්නේ වීටික අපි රුපියල් 50ට වියලවි මණ්ඩලයේ මිලදී අරගත්තොත් 92කට වැනි මුදලකට සහල් දීමේ හැකියාවක් තියෙනවා. අද ගොවි ජනතාව අතරේ මුදල් නැහැ. ඉතින් ඔබ දන්නවා කන්න 5-6ක්ම වීගත්තු රුපියල් 27යි 28යි 29යි 30යි මේ තෙත වී කියන එක ගත්තාම දැන් වී මාෆියා ආකාරෝ මේ වචනේ තමයි ඉස්සරහට දාන්නේ. අපි මේ අඩුව ගන්න තෙත වී නිසා රජයේ විදියට ජනාධිපතිතුමායි අගමැතිතුමායි ගත්ත තීන්දුව ඉතාම ප්‍රශංසනීයයි. තෙතමනේ 114ට අඩු වී ටික රුපියල් 50ක සහතික මිලට ගන්නත් 114ට වඩා තෙතමනේ වැඩි වී රුපියල් 44කට වැනි සහතික මිලකට ගැනීමට උඩා මූල් හිමියන් සහ අතරමැදියන්ට වගකීමක් සහ ඉලක්කයක් දීලා තිබේ. दुष्कर पासाल दरुदेरियंट पावान बेदा दीमे तवत्व सटानाक त्रिकुणामलय सेरुविल सोमादेवी विद्यालय दी पेवेत्वुना ऑस्ट्रेलियावे मेलबर्न नुवर वेसन श्रीलांकिकयन गेन सदुम्लत कला कव्य मेम परित्यागेन सिदु कर तिबुना मिरिवरी संगलक्यन तेमा वेटते वेडसरहन क्रियात्मक केरुने मेम वेडसरहन वार्षिकव क्रियात्मक करनवा अवट पासाल्वल दरुदेरियन रसक मेम अवस्थावट एक्व सिटिया උතුම් ලස්සන හිත් තියෙන මනුෂ්‍ය මේ වගේ ඉස්කෝලේකට එලා අපිට සපත්තු දීලා අපේ දිරිය වඩවලා අපේ අනාගතය ලස්සන කරන්න උදව් කළාට ගොඩාක් ස්තුතියි. ජාති ભેදයක් ආගම් ભેදයක් කුල ભેදයක් නැතුව යුද්ධෙන් පීඩාවට පත්ච අහිංසක දුවා දරුවන්ට අපි පාවන් ලබා දුන්නා. ඔස්ට්‍රේලියාවේ එක්සත් කලාකවයේ වටා එක්රොක් වී සිටින ඒ සියලු දෙනා අපිට මේ සපත්තු ගැනීම සඳහා අපිට ආදර උපකාර කරලා තිනවා. වසර ගණනාවකට පසු නියමිත කාලසටහනකට අනුව රත්මලාන සිට යාපනය දක්වා සිවිල් ගුවන් සේවා කටයුතු ආරම්භ කෙරුණා. දිනකට ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මීට වසර කිහිපයකට පෙර රත්මලානේ සිට යාපනය දක්වා ගුවනින් ගමන් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් 33,000ක මුදලක් අය කෙරුණා. එහෙත් ආරම්භ වූ ගුවන් සේවාවත් සමග එක් අයෙකුට යාපනයට ගොස් රත්මලානට යලි පැවිනීම සඳහා අය කෙරෙන්නේ රුපියල් 15,000ක් පමණයි. පටංගන් යන්නේ සතියකට ගමන් වාර 3ක් සඳුදා බදාදා සහ සෙනසුරාදා මාස 3ක් ඇතුළත ඒක දිනපතා ගුවන් ගමනක් හැටියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකට් එක ගන්න විදි කීපයක් අපි සකසලා තියෙනවා. එකක් පුළුවන් එයාට ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහලා එකකින් ගන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් හරහා ගන්න පුළුවන්. තුන්වෙනි විදිය අපේ ප්‍රධාන කාර්යාලයේට පැමිණිලා ගන්නත් පුළුවන්. වරකට මගෙන් 70කට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අනිකුත් සිවිල් ගුවන් තොටුපළවල් කරත් මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේදී ලබා දෙන ඉතාමත් සාධාරණ මුදලකට තමයි මේ ගුවන් ටිකට්පත් ලබලා දෙන්නේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මෙන්ම ගුවන් තුඩුපළ හා ගුවන් සේවා සමාගමේ මග පෙන්වීමෙන් නව වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. නව ගුවන් සේවාව තමන්ට මහත් පහසුවක් වී ඇති බවයි විදේශ සංචාරකයන් ප්‍රකාශ කරන්නේ. මම ඉතාලියෙන් ආවේ. මේ තමයි ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ නරඹන්නාපු පළවෙනි දවස. මෙම අවස්ථාව ලැබීම ගැන මම ඉතා ආඩම්බර වෙනවා. ඒ වගේම සතුටු වෙනවා. මෙය උතුරේ සංවර්ධනයට විශාල දායකත්වයක් වෙයි කියලා මම හිතනවා. Country. So far everything has been great for හැමදේම ඉතා හොඳින් තියෙනවා. ලංකාවට පළවෙනි වතාවට ඇවිත් යාපනයට ගිහින්
ගිහින් ලංකාවේ උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම සුභපතනවා. ඉතා හොඳ අත්දැකීම් ලබා ගන්න අපිට පුළුවන් වුණා. කාර්ය මණ්ඩලයත් ඉතාම හොඳින් අපට සැලකුවා. මීරිකම ලෝලුවාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. නිසි ප්‍රමිතියකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් රෝග බෝවීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබෙනවා. මීරිකම ලොලුවාගොඩ මහවත්ත ප්‍රදේශයේ ඉඩමකටයි මෙලෙස අපද්‍රව්‍ය බැහැර කොට තිබෙන්නේ. රෝහල් අපද්‍රව්‍යද එයත්‍රවන බැවින් දැඩි පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිව තිබෙනවා. මෙම ඉඩමේ හිමිකරු පළත් පාලන ආයතනවලින් ටෙන්ඩර් ලබාගෙන මෙලෙස අපද්‍රව්‍ය බැහැර කරන බවටයි හෙළි වී තිබෙන්නේ. ඊට විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් කීප දෙනෙකුට ඉඩමේ අයිතිකරු ඇතුළු කීප දෙනෙකු පහර දී තිබෙනවා. ඔවුන් මේවද විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි දවල් මේ හාමුදුර ගමේ පන්සලේ හාමුදුරුත් එක්ක තලහින ගමේ තියෙන ලෝලම්පොත කියන ප්‍රදේශයේ ගිනන් දානවා. එතෙන්ද අපි ගියා හාමුදුරුත් එක්ක ගමේ කීප දෙනෙක්. ඒ ගියාට පස්සේ සම්බන්ධ පුජ්‍යලයාක එතෙන්ද ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට මේ තරදිනේ කිරුහරගෙන ඊට පස්සේ 12ට විතර ගෙදරට ඇවිල්ලා රාමදානට කතා කරලා එක්කෙනෙක් අනිත් එක්කෙනා ගහගන්න කතා කරලා ගෙදරදී කණ්ඩු උනහරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ මේ වාහන වලට ගහලා ගෙට ගහලා ආලාභන හිම සුද්ධ කෙරුවා. උන් වල කියනවා මේ ඉස්ත්‍රිසාලෙන් බැහැර කරන අපරාධය කියලා ප්‍රාය සභාවෙන් ගිනන් දාන කුණු. ආයෙත් පොලිසියෙන් වගේ දේවල් තමයි තියෙන්නේ. මේ ළමයාට ගහන කොට ඒ පාරක් තිබුණා. මෙතන මහා පරිමාණයෙන් කුණු බැහැර කරනවා පිටපලාත් වලින් ගෙනල්ලා. මේක මහා විනාශයක් වෙන්න යන්නේ. මර ප්‍රහාරත් අපිට එල්ල වුණා බලපෑම් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ඉල්ලන්නේ මේක වහාම නවත්තලා දෙන්න මේක මෙතන දාන්න සුදුසු තැනක් නෙමෙයි කියලා. මම කියනවා අවුරුදු එකමාරක ඉඳලා පොඩ පොඩ ගඳාවා දැන් දිගටම මාස එකමාරක ඉඳලා ඉන්නම බෑ කඩේ කරන්න බෑ වාහනය නවත්තන්නෙම නෑ යනවා පස්සේ අපි කුණු දාන එක්කෙනාට මේක කිව්වා අපි කිව්වහම මෙයා කිව්වා මාසෙකින් දෙකකින් අපි මේක ඉවරයක් කරනවා වාහනව මේ කියලා නමුත් එතන නවත්තන්නවත් බෑ කඩේ තමයි ඒකම ඌරු කොටුවක් තියෙනවා ඒ ඌරු කොටුවේ මං හිතන්නේ ඌරු 500ක් විතර ඉන්නවා ඒ ඌරු කොටුවේ අපේ දරුවෝ ඔක්කොම බහැර කරන්නේ මේ මාවෙට යන ඇලපාරට ඉතින් අපිට මේ කරගෙන යන්න බෑ අපි ඉල්ලන්නේ මේක මේ ඉක්මනට මේ සාහනයක් මේකට කරලා දෙන්න කියලා මේක අයින් කරලා දෙන්න කියලා අතරම මෙමෙ ස්ථානයේ අසලින් මාවයේ ගලා බසින අතර එම ඔයට අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇති ආකාරය දැකගත හැකි ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති වී ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. වාරි සෞභාග්‍ය පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘති යටතේ තවත් වැඩසටහනක් පානදුර එළුවිල වෙල්ලෑයේ පැවැත්වුණා. ඒ රාජමාතේ විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ප්‍රදේශයේ තරුණයන් විශාල පිරිසක් එක්ව සිටියා. කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ තාක්ෂණ දිනයේ එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ මොරටුව විශ්වවිද්‍යාල මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් සිසු සිසුවියන්ගේ නව නිර්මාණ ඇතුළත් තාක්ෂණික ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට විදුහල්පතිනි සුභාෂිනී දෙමඩකොඩ මහත්මිය තුළු පිරිසක් එක් වුණා. නව කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මිරුවන්කුඩ හුණුමුල්ල කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උල්ල පසුගියදා පැවැත්වුණා. ඒ රාජමාතේ ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර එහි ශූරතාව හිමි කරගත්තේ විජය නිවාසයයි. මෙම අවස්ථාවට විදුහල්පති PPCK සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ නගර සභා ශාලාවේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට නගරාධිපති මధుර විතාන නීතිඥ ප්‍රේමනාත් සි දොළවත් යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පෙර පාසල් දරුවන් වෙනුවෙන් නිකුත් කළ සාරති මාසික සංගරාව හඳුන්වා දීමේ උත්සවයේ කඩුවෙල මහනගර සභා ශ්‍රණාගාරයේදී පැවැත්වුණා. ඒ රාජමාත්‍ය සුසිල් ප්‍රේමචන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු පිරිසක් ඊටෙක් වුණා. මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලල කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමාලි සුරවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වික්ටෝරියා මේරි ලුවිස් සහ ඇලෙක්සැන්ඩ්‍රා යන නිවාස හතරකට බෙදී ක්‍රීඩිකාවන් තරඟ වැදුණා. මෙවර එහි ශූරතාව දිනාගත්තේ වික්ටෝරියා නිවාසයයි. මෙම අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක උපලී ගුණසේකර විදුහල්පතිනි මාලනී සමරකොන්න යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් 19:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk